ේසන ප්‍රඥාන් ආලිකාවතුළින් විසුරුව හැරීමට ප්‍රචාරය කිරීමට උතුන් ධර්මදානය සිදුකිරීමම් සඳහා පිළියන්දල බටගැත්තර නිවසිටි දෙකෙහි පදිංචි, සෝමරත්න රත්නායක මහතා ආරේ ගුණවර්ධන මහත්ම න දෙමාපියන් සහ දූදරුවන් ඥාතින් අසල්වාසි හිතවතුන් දායකත්ය දර්ලා තිබෙනවා. උතුම් වූ ධර්මදාානයෙන් ජනිත වන මහා පුුණ්‍යසක්තිය දෙපාර්සේම පරලෝසපත් ජීියල් රත්නායක පියානං, මේරි විජේනායක ජයවර්ධන මෑණියන් යටයන විධානාරච්චිගේ සයනාවතී මෑණියන්, නිමලා ප්‍රේමවතිී රත්නායක සහෝදරිය ලෙත් අත්නායක ඥාති සොහයුරා ඇතුළු දෙපාර්ශයේම සංසාරකත සේලුම ඥාතීන්ට. මේ මහා පුුණන්නසක්ති අනමෝදං වී සසරදු කෙලවරවේවා, සුජීවත්ව සිද්න DCයේ ගුණවර්ධන පියාණන්ට නිදුක් නිරෝග සුවපත්භාවේ ලැබී චිරජීවනයම සැලසේවා. ධර්මදේශකස්වාීන් වහන්සේට ද නිදුක් නිරෝගි සුුවපත්භාවය ලබී චරජීවනය සැලසේවා පැතුූ බෝධියකින් නිවන්සුව ලබීමට මේ පුුණ්්‍යසක්තිය හේතුවේවා, දායකත්දරු පිංවතුන්ගේ පවුලේ සියලු දෙන ඇතුළු මීට දායකත්ත දරු ඥාතිීන් අසල්වාසිං හිතවතුන්ගේ සියලු බලාපොත්තු ටුවි, අමාමහා නිවන්සුව පිණස මේ මහා පු්්‍යසක්තිය හේතුවේවා කියල බලාපොරොත්තුවෙනවා එසේම වේවා කිය ආසිරවාද කරවා. නමෝ තස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ. නමෝතස්සේ භගවෙතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්සේ. නමෝතස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ ඉදෝභික්කවේ සමනෝ. ඉද දෘතිය සමනෝ. ඉද තාතිය සමනෝ ජතුත්ව සමන සු්ඥෝ පරප්හවාද සමනෙහි අනේති එවමේතං භික්වේ සම්මා සිහනාදං නදත ප්‍ර්ඥානාලිකාවේ ධර්ම දේශනාවන් ප්‍රිය කරන්න වූ සැදහ පර පිත් පත්ත අංගුත්‍රනිකායහින් ඔබුටාගත්තාව සමනානම්ම සෝත්‍රෙන් වැදගත් කරුණු පැහැදිලි කිරීමක් කරන්නට මේ සෝදානක්මන්නේ මෙ තථගතයන් වහන්සේගේ කරුණු පැහැවිලි කිරීමක් මේ තුළට එබී බලන්න ඕනාප මෙ වෙන්න පුළුවන් දෙයක් වියයුතුයි නවත් බොහෝවිට මේ වෙන්න බැරි දෙයක් කවෙලාතිය නම් ඒ වෙන්න පුළුවන්දේ වෙන්න බැරි වුණේ ඇයි කියන කාරණාව අපි සොයාගත් හම අපට එක වෙන්න පුළුවන් දෙයක් බවට පත් කරගන්න පුළුවන් මේ වී මේ ලෝකයේහි ආගමික මතවාද ඕන තරම්තීනම් බුද්ධ කාලීන නම් ආගමක තවර හැටදිික් තිබුණයි කෙලතමයි බහමජාල සූත්‍රය පෙන්ලන්නේ. ඔවුන් හැමෝම තමන් හරිකේ ලකේන අය. වර්මානනිත් ලෝකයේ පුරාජනප්‍රියවුන ප්‍රසාාන ආගම් සහ තුරාගම් ඕන තරම් තිබෙනවා. බෞද්ධ සම්ප්‍රදාය තුළත් තමතමන් රි මතමන් පමණක්හර යනිත්ත වැරදි කර මේ සම්ප්‍රදායනුත් තිබෙනවා තෙරවාද මහාන යාන සම්ප්‍රදාය තුළ නමුත් ඒවයිනොත් අපට නිරවුල්ම එක ඇත්ම් නිරවුල්ම එක තෝරගන්න වෙන්නේ බාහිරයෙන් පවතින්න වූ ජනප්‍රත්වය සැරසිලියාදී කාරණ නිසා වෙන්න බෑ ුගමනේ ප්‍රතිපදාවක් තුළ ප්‍රතිඵල සාර්ථක නන් තමයි ඒ සත්ති කියලා පිළිගන්න වඩාත් සුදුසු වසෙන් මම සල්කාන්නේ. එනු මෙ සමනා සූත්‍රයේ බුදුන් වහන්සේ වදාරනවා ඉදේව කියන්නේ මෙහි මයි කියන එක මෙහි මයි කිය තේරුම සම්බුදු සසුන කළ කියන එක මේ සස්සන තුළ තමයි පලවෙනි ශ්‍රමණය අයන්න කියනවා. මෙහිමයි දෙවනිශ්‍රමණය අයින්න කියලත් කියනු මෙහිමයි තුංව නිසමනයයි ත් කියන තතිය සමන එ චතුත්තෝ සමන අතරවනිශ්‍රමණයක් මෙහෙමයි මේ ශ්‍රමණ පදය මෙතන ගලපලා තිබෙන්නේ බාහිර ඇඳුමක් සලකා නොයි වර්තමාන ශ්‍රණ බ්‍රහ්මණ කියන වතනේ දා අවච්චි කරලාතිය නවා පැවිදින හැමෝම ්‍රණ කියන පචන පවච්චි කර තිබෙන ොනමුත් මේ සම්බුදු සසනය සැබෑ ්‍රමණත්වය මේ පළවෙනි දෙවෙනි තුන්ගනි හතුරවෙනි ශ්‍රමණයින්ගෙන් යුක්ත වෙන් ඕෝන කියලා පෙනන ලතිවෙන්. එවිතරක්නොවේ පර්‍රවාද පරප්‍රවාද කියන්නේ අනිකුත් අදෙහිලි මති මතාන්තර නැත්නන් ආග ඒවා පිළිබඳ මැනවින් අවබෝධයක් නැතාම් මැනවින් විසුවිමක්රති ූබැයි බදුන්හන්ේට ඒවා ඉගැවීම් පිබඳ මනවබෝධ ඇතිවල. එනි උන්වහන්සේ තරුම් අරන්ති වුණ පර ප්‍රවාද තුළ මේ ශ්‍රමණීින් ඇතිවෙඩ බෑ කියලා. සුන්්‍යයි කියයන්නේ එක ඒ ශ්‍රමණයන්ගේෙන් මේ සමින් හතරජනාගෙන් වෙනත් ඉගැන්වීම් සූ්‍යයි. අන්න එහෙම ඒව මේ පතම් භික්හවේ. සම්මා සිහනාදං නදත මනාකොට සිංහනාද කරන්න කියලකේ නො අන්නහෙම ලෝකෙ ටැහෙන්ද. එ සිංහනාදයක් සිංහනාදය අවුරලත් බය කරන්න කවරුත් පරාජය කරන්න දෙයක් නෙවෙයි එක විශිෂටා දර්සයක් බොදු සමයතුර. නොවත් මේ ශ්‍රමණයින්ගෙන් සූන්‍යයවක් නවක්තමයි මංහි තැන්න පසුග කිය සසරහත් අර සියක කාලයක් අපි ගවන්න නැත්ත කියලා මම අනුම අන කරන්නේ අ අපේ කණටහන්ට ලැබුණ මහලියදේ මහරහතන් වහන්සගේින් පස්සේ බුදු සසු මාර්ග පලවනින් සූන්්‍යයයි කියන මතය තුළේ මත ඇතක කියන්න හදනු වනේ පිළිගන්නනවේ මතයෙන් පෙන්නන ඉන්නහාහට මර්ගු තල්ලා බිත්තයක් නැ කියන එක එතකට කෞද මේ ශ්‍රමීණින්තුන් දෙෙන පලනි්‍රමනය සෝවාන් ද්ලයා දෙවිනිශවමනයා සකෘ ගාම පුදගලයා තුන් විනිස්වනයා නනාගාමි පුද්ගලයා හතර වනිස්වනය රහත් පුද්ගලයා. සෝවාන්නනාදී මාර්ග පල පිළිලින් නිර්වාණය ප්‍රත්්‍යක්ෂ කරන්නාව සමඳභාවය වෙනත් ප්‍රවාදහිවත් ආගම්තල දකිින්ට නෑ මේ බුදුසසඳ තුලේක තියෙනවා හෙම සිංහනාද කරන්න කියලලා භික්ෂූන්ට වදාරු. එතකොට ඒසමන භවේදී තැවිද්දන්ට පමණක් කියන වචන පාච්චි කරන්න්න නුනේ. මොකද සුදෝන් අයිතුමාට රහත්තෙන්න්න පුළුවන් උුණානං අනි පිස් පටම සස්ෝවානෙන්න්න පුළුවන් උුනාානම් විසාකාවට සස්වානයෙන්න්න පුළුවන් ගුනාානං චිත්තගහපතිට අනාගාමියෙන්න්න පුුවන් උුනාානං ඔයවෙ සූත්‍රයක බදුන් වහන්සේ වදාරලාතියන පරිදි ත්‍රීපුරස ගිහිපැදි බේදයන්තරව පික්‍ෂු භික්‍ෂණී උපස්සක පාසිකා බ්‍රහම චරරි ස්ටිපුරස සකාම්බෝගි ස්තේපරස කළ මේ සමා වාර්තය සමාජය කුල අටකට බිදලා ඒ අටතුළම මේ කියන්න වූ පංචෝරම්භාගේ සංවෝජනයන් ප්‍රහාණ කිරීම අනාගාමි වනා අය එක්කෙනෙක් දෙන්නෙක් දහයක් සියක් නො දහස් ගන්නක් ඉන්නවායි කියනෙක තථගතයන් වහන්සේගේ සූත්‍රක ගැන්නේීම නො වර්තමාන සසුඳතු එහෙම අපට බයනැතුව සිංහනාද කරන්න පුළුවන්කමක් තියෙනවාද. කපිම දඔබට ති බෙන සැකයක්ති. මොක දෙහෙම විශ්වාස කරනයි ඉන්නහෙම ඉන්නත් පුළුවන් නමුත් කලගට පෙර ප්‍රසිද්ුව තිබුණා වූ මතයට අනුව සමාජය හැඩගැහුණ ග බුදුරාණන් වහන්සේද්‍රීයේ ශ්‍රණභවිට පත්වට අදගේ සඳ සූදානම් වෙන්නයි. නමුත් තතාගතවරු ලෝට සදහම් මිලිකරනු ලබන්නේ එම යුග ජිවත්්‍යනයග පයෝජනය සඳහා ඔවුන් ඒ තත්වයට පත්වන්න. එනම් මේ ශ්‍රමණයෙන් හතර දෙනාගේ හැටි ඇළගත්තම ස්ත්‍රමණින් හතර දෙනා බවට පත්තෙන්ට බැරිුණනිියයි කියන කාරණාව ආගන්නනු එක තමයි අප මේ දේශනාව තුළ පැදලි කරගන් එදකොට සතාාගතයන් වහන්සේ පළවෙනි ශ්‍රමණය සඳහන් කරලාතියන්නේ කොහොමද කතංච වික්ව පටම සමනවා ං ෝජනම් පරික්කයා සෝතා පන්නවා හෝස මේ පළවිනිශ්‍රමණය අය. මුල් සංයෝජනතුන ප්‍රහීණ කිරීමෙන් සෝවාන් බවට පත්වනාද ඒ භික්ෂුවක්ද භික්‍ෂනියක්ක් ද ස්ත්‍රියදධපුරු සෙද්ද ගියෙද් ක ෙද කියන කතාවනෑ ඒතමයි ුදුසම ස්්‍රමණ භාවේ කට මේ සම භවට මෙහා පැත්ති අපික ම කවුද ස ගිහි පැවිි උපාසක උපාසිකා ඇතම් භික්‍ෂු භික්‍ෂුුණි එම සම්බත වි්‍යහාරයක් පවතිනෝ නමුත් අරසබන කියන්නේ ආර භාවයකට මේ සමඳ කියන්නේ න ආරය භාාවයකට මේ ශ්‍රමණ භාව නැත්තමේ අනාරභාව ගිහි පැවදි උපාසකපාසික භක්ෂ විික්‍ෂණී ස්භාවයන් හඳුන්ට වරහංඇතලේ වචනයක් පාවිච්චිකළොත් පෘතක් ජන නැත්තන් පොහුදුොන්. එහනම් ඇඳුම තමන් කැමති පරිදි තියාගත්තට කමක් නෑ තමන්ට තින්වලකින් බනවා මේ වදන්න වලින් පෙන්න කරුණු තෙරුම් ගැනීම තුළ තමයි මේ ්‍රමණ භාවිට පත්වෙෙන්නේ සාමාන්‍යෙන් ඔබ සවන්දිීල්ල තිබෙනවනං ඔය පින් වාක්‍යවලට පින් වා කියවලද උපට ඇහිලති වෙනවාද සෝවාන්නනාාදී මාර්ගඵල පිළිලින් ප්‍රත්්‍යයක්ෂ කටයුතු පරම සුන්දර මාමහනිව සම්පත් කියෙන්. මාර්ග පල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂකටයට පලවෙනි මාර්ගය පලයනුත් එනම් බුදු සමෙන් පෙන්ව නවීම ක කියනෙ පිළිබඳව කිසි අමවෝදයක් තියෙන්ටෝට. සම්බුදු සසුනතල මාර්ග පල බිලිවෙලින් නිවීම සාක්ෂාත් කරීමෙන් පරිබාහිරව ශ්‍රමණභාවයක් අධ්‍යාත්මික වශයෙන් තියෙන්න බෑ. බහියෙන් තියෙන්න පුවන්. ඒ මනාකොට සිංහනාද කරන්න පුළුවන් තත්වය තත්වයේ ගැුර නොගැමුරු බවට පත්ති. ආය මහා සංගරත්ය ආර සංගරත්නය වෙනුවට මහා සංගරත්නය වැඩම ක්‍රීම කියන වචන පාවිච්චි කරන තැනට විකාව ඇයි. එක චෝදනාවක් හෝ වරදක්නම මෙහෙම උනේ ඇයි න්නේ එකයි අපට හොයන්න ඕ එදකොට එහෙම නං අපට ප්‍රෘථ්ජන භාවේ තුළ ධනශීල්ල භාවනා කියන්න පුුණ්්‍යා ක්‍රාතුන කරමින් පාපෙන්නිවත්ති ඒකටාදාල විපාක මිනිසුන් අතර හෝ දෙවියන් අතරු විඳිමින් බව ගාමිත්්‍යයක් තමයි අපට සකස්වෙලා තිමින්. එක මම කියන දෙයක් නෙවෙේ පුං්ඥකිරීවත්තු කියන සූත්‍රවල ඒ පුං්ඥකිරීවත්තු තුන කරන අය අද්‍යාපජ්ජං සුකන් ලෝකන් තන්ිත උපද්ජති උප ලබන උපත උපත ලබනව කියලතියන්නේ දානසීල කාමාවචර ලෝකයේ සඳහා එනිසුන් අතර හ දෙවියන් අතරට භාවන රූපියය රූප බමතල සඳහා උපති ලව නොවත් සමාජයට හිතාගන්න තේරෙන් නැහැ ප්ඥ තිරවත්තු භාවනාවටඒ හාගේ භාවනාවක් බුදු සමය තිබෙන බව ඒ තුළින් තමයි මේ සමණ භාවවිට පත්න්න තම් සම භාවේදී කරන්න ඩොන එකක බව ඉන් ඉදිරියට යන්න නැවත නැවතත් කියලා හරි මේ අවබෝධය සමාජිටල බාදෙන්න්න වෙනවා. දැංහර තින්නම් සංනෝජනන් කියන එක අරුත්ත ඔබි ග ගන්න පස්සෙෙන් හොදදාම් පසලෙන් හපිරි වෙන. ඒක විභාගට ලියවීම සඳහා ලකුණු ගැනීම සඳහා පාඩංකරගත් එකක් කරු හොම ඔබලඟ තිබෙන්න්නවේ දිට්ටියට පහර වදින දිට්ටිය බරුව තේරණ එකක් වුණේ නෑ අංහිතරනය. අන්න එතනයි මේ ගැටලෝති සක්කාය දිිට්ටි කියන වචනයට සිංහල තේරමක් මව මගේ කිය ැහැගීම කියන ව තමයි ලමයි පාඩන් කරගන්නේ තිකක් නට බංචස්කදේ මගේ හැීම පාඩන් කරගන්න නත් පංචස්කන්දේ තේරු රන්නේ වච. නමුත් සක්හය සූත්‍රය තුළ සංවජන සූත්‍රවල එම නැත්නම් ලෝක සත්‍රය තුළ තුගල සක්කාායංච භික්කවේ සක්කාය සමුදංච සක්කකායි නරෝධංච සක්කාය නරෝධග කනි පිපදංච දේශස් සාවාමී කලතිෙන්. එනිසා මාදන්නේ නැහැ සක්කාය කියන එක කාගෙන් හරි හලා අවබෝධ කරගන එක තියන වරද කැලිනු ඇරු හම දැස්පියගෙන හෝ වත් අරමුණක් හි කරමින් කරන භාවනාවක් තුළ සක්කාහය පිළිබ ද අවබධයක් පයි කියලා. තථගතයන් වහන්සේ පිළිබඳව කෙළිම්ම උපාධාන සූත්‍රය තුළ සක්කා සෝත්‍රය තුළ පංචුපාදානක් කන්දාා තිස්ස වචනීය ඒකට නමක් තමයි පංචුපාදානස්කම්දය මොකට සක්කායට අන සක්කායක යන්නේ පංචුපාදානස්කන්දේ සක්කායට රක්කාය සක්කාාය හටගන්න හැ සක්කාය නිදන හැට ඊට ප්‍රතිපදාව එක තමයි බඳ සමීගෙන්වීම. සක්කාය හටගන්න හැටි මෙලො උපන් අයට බුදුන් වහන්සේගේ ඇසුරහු ඒ සදම් අවබෝධය ලැබෙන්ඩ පෙර සිදුවෙන දෙයක් ස්ත්‍රීපුරස ගහිපැදි බේදයෙන් තරව එකොට එමනම් අපට සංකක්කායක යන්නේ පංචුපාදානස්කන්දය නම් පංචුපාදානස්කන්දේ පොතේතිය නාකාරයට අකුරුප්පහකින් වචන පහකින් ගෙන ගෙන බැහැ අපි ළඟ සිදුව නාකාරයේ තේරුම් ගඩන. ශරීරයට පංචස්කන්දය කියන ග්‍රාමී වාහාරයක් තිබන එක ුදුන් වහන්සේ නෙේක කුහරි හදප එකක් වෙද මත්තිකු හරි ගොබියකු විහරි කපු මත්තිකග හැරි කට්ටන් ඩිකුගහරි. ඉ තතාගතයන් වහන්සේ වදාල පරිදි පංචස්කන්දය තේරුන් ගන්න ගත්ත හම ඒ ඇසින්කාණෙන් නාසේන්දිවෙන්කයෙන් උපදින අරමුණක් අරමුණක් පාසා ඇතිවෙන නැතිවෙන එකක් එතකොට ඇසින්කලින් නාසිෙන්න්දිවෙන් කයෙන් සක්කාය හයප පහළ වවා කියලතමයි සත්ත්ර්ටාන කුස සූත්‍රය තිබෙන බව මා මීට පෙර කියලා තිබින්. එනම් ඇසින්කණෙන් ගන්න නාසයෙන් ගන්න අව් අරමුණක් මුල් කොට ගෙන අරමමුතල සිදුවෙන් අව් ක්‍රියාදාමය ස්තර කරලායිඒ ක්‍රියාදාමය තුළ මුලාවටහු හැට මයි තක් අයිවිදිට්ිියන් දක ඔබට තරෙන්න්න ඕනනෑ. අර වැරදිදියට හිතං හිටයෝත් පංචස්කන්දය පිළිබඳව ඇතනින් හට යන ලැෙන නෑ එනිසාර තථගතයන් වහන්සේ වදාල කරුණු ඔස්සේ වලන විට ඔබ හැමදිනාට අප හැම දෙනාටම අඩුවක්ල හොන්ුමක් නැත්නම් දරවල් හයක් පවතින්නේ චදවාරයේ ාහිට විවෘත්තයි අරමුණු ගන්න මනෝදවාරය බාහිර අරමුණු ගන්න නැතුව පහල වෙනවා මෙදරවා දවාර හයක එකතුවක්කා දවාරහයින් ගන්නා වූ අරමුණක් තුළ තමයි අපි මේ කරන කියන කාරණ සියල්ල කරන්නේ ඒ හැමදේටම දෙම නම්කරණ් බුදුරජාණන් වහන්සේ සට රූපය මුල්කට ගත් කනට සබදිය මුල්කට ගත් නස්සේ ගධද මුල්කට ත් දවිට වසමුල්ට ත් කයට පහස මුල්කටගත් විතට අරුණ මුල්කටගත් මේ දොරවල් හයෙන් වේදනාහයක් සඥ්ඥාහයක් සංකාරහයක් විඥ්‍යාණ හයක් පහල වෙන බව පැහැදිලි කරලා තිබෙනවා. ඒකනි අසාමාජිගේ ඒතන ඉන්නම් දොරවල් හයෙන් පංචස්කන්ඳහයක් පහල වෙනවා එකටකායනෙවී පහලවෙන්නේ රහය ගන්න රූප සබ්දගඳර ස පොට් හබදම් ආරමණ ල්කට ගෙන එක වෙනක් මොන විදිහකට සමාජයේ කියලා තිබනත් මේ ඇත්තනම් ඔබ පිළිගඳවන ඔබලඳ මේක ඇත්ත නිසා අන දැ මේ පංචස්කන්ධ ධර්තාවේ හටකන නැතිවෙන්ට ඕන නමුත් බුදුන් වහන්සේ හමුණුවන සමාජයේ ප්‍රථජනාය විසින් මේකට එන දේවල් එ ඇලීමක් මුලාවක් ගැටීමක් මුලාවක් ඇති කරගන්නවා නන්දයක් ඇති කරගන්නවා. අඳි කියන ඇලීමට නැත්තන් තහාාවට එතකට පංචස්කන්දයට බැඳ ීමක් සිත්ත වෙනවා. එ බැඳෙනකට කියනවා පංචුපාදානස්කන්දය කියලා. බැඳුනහම පංචස්කන්දයට පංචුපාදානස්කන්දයට නිකන් නැතිවෙලා යන්න බෑ. එ හටක කොමත් මැෙනවා නමුත් මේ උපාදාානස්කන්දයට නිකක් නැති වෙලා යන්න බෑ සංයෝජනයක් කියන්නේන සසරට බැදීමක් ඇතිවවෙල එකක නැතිවෙන්නේ සංයෝජන කනකේ තේරුම සසරට බැදෙන කියේ නර්ථයන එනම් පංචුපාදානස්කන්දයක් හටගත්තුත් නැතිෙන්නේ සසරට බැදිලාඒ උපාධනකීණකේ තේරුමන්නේ එකයි ආපහු පලයක් හටග්ඩ හේතුවක් චිත්තාභ්‍යන්තරයේ අනුසයකන වචනයට තේදී ආහාන්සකන වර්ත අර්ථ ශේෂවමින් තමයි පංචුපාදානස්කන්දයක්මයන් ඒකට තමයි සසරට බැඳ නවා ඇත්ත සක්කායි කියලය එකට මෞසින් බියවුතැන් පට ජීත සානය දක්වාඇතකට මේ එහෙෙන් කනෙන් සිෙන් උපදන සක්කකායි පහෙන් පහට පහෙන් පහට අපි මැරීයනවා ස්කන්ඳ පහෙන් පහට පහෙන් පාට අපට වෙනට කෙනෙක් ජීවත් වෙලා ඉන්වායි කියල බා හිට සම්මත සමාජරයක සම්මතට ඇත්ත වනාට ාත්මක ගත් කල මහති මහත දුවවෙන්න ස්කඳපහක මැරමමුල් කොටකගම ජීවත්න්නේ එනම් අපට ඒක තේරුම් ගත්තහම කයේ පුද්වෙලයකින්වා වසෙන් පෙරුනට සිතින් මොහති ොහොත් ඇතිව නැතිවෙන බැවින් සිතින් සිතට යන කෙනෙක් නැති බැවින් ආත්ම දෘෂ්ටිය කැරේනම් මේ ආත්මය කියල කතා කළට ආත්මය කියී අවුරු සී අත්යනෙක් නෑ චිත ජැසක හටකර ැන එකක්තිවේ. නමුත් ඊට පස්සේ අපට හි ජීවත්තෙන්ට වෙන්න අවුදු හැටක් හත්තෑවක්සිියක් ජවත පුදගලෙක් වසයෙන් අවුදු හැටහැත්තය පුරාණනවෙයි මේ මහොත තුළ මේ මොහොත කියනකට වසරසයයක් දෙන්න බෑ තත්තරෙන් දහක් තරම්තත් දෙටවන. ඒ තත්ත්රෙන් දහයන්තර එකක් තරම් ප්‍රමාණය ගත කරන්නේ අපි අරමුණක් තුළ අන්න එතකට න්ට පාදානස්කන්ද කියන වතනැසි දුවෙන දේ තේරෙනවානම් උපාධානය වී අවසන්වීමෙන් සසරට බැඳී බවය සකස්සේ. මොනුවන්ද උපාදාන වෙන්න පුළුවන් පවෙන්විතරද පවපාදාානය වෙන්න පුළුවන් පින උපාධාන වෙන්න පුළුවන් ධ්‍යනත් උපාධන වෙන්න පුළුවන් මේ උපාධන ගමන් මගේෙහි අපපු සත්වයාට මාරයා විසින් ප්‍රැවටිල්ලක් කරලා තිබවතමයි ර තජ්න සූතින ැත මරතාවල තිබෙන්නේ මාර ලක්ෂණය උපාදානක පව හොදනෑකිට ඔහට උපාන හොදනෑකිනික තේරුණේ නෑ ඉනිසහ පවා තැරල පිනටේනවා ඔහට තේරෙන්නේ පිනතුළත් උපදාානය නැති මාරය ඉන්න බව තගන් වහන්ස පහලනු සමායේ පින තැරල යිතිහස පොහයනගහත් උපානයේ දසය ද්‍යානාව වලටගේ එනිසා බවගාමී සමාජය තුළ පවසිද්ධවෙන්න පින සිද්ධවෙන්නේ ධ්‍යාකු සල් සිද්වෙන්නේ පංචුපාදානස්කන්දය තුළ සංකිත්්‍යන පංචුපාදානක් කන්දාා දුක්කානම් හෙනම් කාමරූපා රූප බවත්ත්‍රම දුකින් මිදිල නෑ. එතුවට කාමලෝකේ බැඳනට සක්කා අදිච්චි කියල කියනවා අට බැඳනකට ඒ වෙනුවට රපී ්‍යනයට ඇැනකට එකක රප ද්‍යන පංචිපාදනස්කන්දෙතකට එතන සක්ක දිිච්ි වට රූපරා පදානය අතහරලා රූපිදානය අල්ලග තොත්තිවනකිලාලඇකට රූපරාග මේ වෙනුවටඒ මුලාවේ පාරිතුන් පොලක් මුලාවේ පාරි තුන් පලොකටහුණේ බුදුරජාණන් වහන්සේ පාලෙන්ට පෙර සමාජයේ තතාගතයන් වහන්සගේ ධර්ම ඇසුර නොලැබුණ නිසා තතාගතහන් වහන්සේ ධර්මය ඇසු නොස් ලැබුණ නිසා යනායගේ ගමන් මගේ යන්නට තතාගතයන් වහන්සේගේ ධර්මය ලැබුණයගේ ලැබුණ යන්ට අවශ්‍ය නැ අරය ස්කෙලෙස් යටපත් කරමින් වෙනත් සංගෝජනට බැඳෙන ගමනක් ගා. ධර්මය තේරුම් ගත් අය සංගෝජන ප්‍රහාණ කරමින් යන්නේ. බැඳින් යන්න යට කරමින් යන්න ඕනොත්නෑ. එකට එමම් කෙනෙකොට තේරෙනවාමේ ධර්මශවනය තුළ කොතෙක්හු ධර්මස්වෝනය කිරීම තුළින් තමන් ලඟති බෙන්න්නවමේ සක්කාය දිට්ටිය. අක්කාය හට ගන්න හැටි සමුදය තේ රෙන්නවවා. එතකොට හෙම නම් ඕනෑම අරමුණක් තුළ අරමුණට එනදේ උපාධන බවට පත්ෙෙන් නොට කියන්නේ ඒතන් මම ඒතුහන් අස්මින්ගේ සොමයත්තා කියලා ගන්නවායි කියලා එ වචනෙන් කියන්න ඇති වුණට අන්නේ මමත්තයෙන් ගැනීමේ දී තමයි මේ සසර බන්ධනය නැත්තම් බව ගාමිත්‍යට අස්සේ හේතු ඉතුරුවෙන්. පංච පදානස්කන්දය තුළ සසර හදනවා අපි කරන්නේ සසර නත වසේ ම්‍යන්ු තියන පැත්ක් නෑ සුලිසලකට නත පත්ක්නෑ ඒ තිබෙන්න බල පැමලට අන පත් මාර්විලාන්න ළන් අන්නේ වගේ උපාදානය තුළ අපාය පැත්තට කාම සුගතිය පැත්තට බඹ තල පැත්තට මේ මහැරෙන්න්න පුළුවන් නමුත් හැරන්නේ උපදාානය තුළ එතකොට උපාධනය ව අපා ගොස් උපදාානයකහි බලෝ ගොස්සෝ මේ එක මිදන්න බෑ එ බබලෝ යන්න උපාන වෙලා තිබුණය මෙහිදිත මයක හ ගත්තය රූපිය රුපී දයානලලාබින් එහගින් හදාගත්වන මෙහෙමී වරද හදාගත්ත ඔන්න අතිං ස්තන වරද අපට මේ ජීවත්වෙන කාමලෝකය තුළම අප වරද හාගන්න පුළුවන් අට වැදි පාරියන්න ඕනු නෑ එතකොට එහෙමනම් හොඳම දෙයක් තමයි මේකට තියෙනවා වචනයක් අරමුණු සක්ඛායිවිදිච්චය ැඳීම කියලා අර්මුණත්තුළයි සක්කායිදිච්චය තියන්නේ. ඒක තමයි මගේදසනාවලමන් පෙන්න්නන්නේ ස්කන්ඳ පංචිකටය එනදේ මන්‍ය මානෝ මත්වයෙන් ගන්නන්නේ නම් ඔබ බද්දූ මාරස්ව කියන්නේ අරසර බැඳෙන හේතු ඉතුර වවා. අන්න මේ මමත්වයෙන් ගැනීමෙන් නේදසරට මැදෙන්න්න එක නක තේරෙන නම් මත්තය නොගැනෙන්න කොට සක් විදිච්චය ගැෙන්නේ. නි මන ැරම න ේරු ජීවිත මුලසිටකට ආත්මයක් නැති බව තේරෙනවා ඒ මමයින්න ජීවිතය තුළන අරමුණ තුල අරමුණ අල්ල ගත්තේ නැත්නන් මත්තෙන් තොරෝ නැසවා කියන එක. හමයි ඒකතේ රෝුන්ගන්ට. එතකොට අරමුණු ලතමයි ඒකතිබ. ඒවගේ විජගිච්චා සංගෝජනය ගත්ත හම එකති. ඒ පුද්ගලයාට බුදුන් ධර්මය සංගය පිළිබඳ විසුන් පිබඳ වෙන්න අනාගතය පිළිබ සැකය සැකේ කියන එකේ තේරුම අරමුණක් මත්වය ගැනීම කියනෙකුයි. බුදු දම්ම සංග සික්කා උබ්බන්ත පරන්ත පුබ්බන්ත පරන්ත පටික් සම්පාද දම්ම මෙම පිළිබඳව තේරුම්ගත්ත නැති පුද්ගලයකුට සැක කරනම් ඒ සැකටත් නොකද වෙන්න මත්තවෙන් ගැනීමක් නිසා සං ෝජනයයක් වෙන සරට වැදෙන්ට හේතු ඉතුරීමක් වවා එ ඒකත් එන මේ අවබෝධ කරගන්න බද්ධද අට තැන ැකේ ඇස්දක පියා හිට තේරන්නේ නන අවබෝධ කගන්න ඕනඒවගේම සලබත පරාමාසය කියන පදය ම ඉගෙනගත්තා ආකාරය පළම ඔබට කියන්නම් ඔලමාකාලය හෝ ඒ සීලවෘතයන්ගෙන් නිවන් ලැබිය හැයි කියන විශ්වාසය කියන වචන අතේදී ලංකාව නැති අ අජවෘත ගෝවෘත සුනකවෘත එල්ලුවෝ ගවය ඔසුනොකයෝ වගේ ප්‍රතිපදාවක් නිව ලබන්න බෑ කියනෙක වසය තමයි අපට පු ගන්නන්නේ. එක ඉදී අවත වන දෙයක් ලංකාව එහම නෑනැක් කෙනනෙක්වත්. නමුත් මේ සංසාර ගමන, ස්කන්ධ පංචකයෙන් පංචකට සකසන්නේ ස්කන්ධ පංචකයෙන් පංචයට නිමා කරන්නට වන ස්කන්ධ පංචකේ මුල්කොට ගත් පැත් මක්හ නැවත්නක් තමයි මේක තිබෙන නොත් ස්කන්ධ පංචකය මුල් කොට ගත්තා වූ සංයමයක් සංහෝරයක් නූතන සමාජයේ පවතින්නාව් පංචසීලයේේසි ූපම්පදසයේ ළ දක්ෂා ශක්ෂ පදවල නෑ එහි විරතියක් පවතිනවා පාපයෙන් එහි පුුණයක් ප්‍රිය අසිදුවනෝ දානශීල්ල භාවන නොවත් සසට බැදව සිදුවෙන් අවිද්‍යාව දුරකිරීම කියන කාරණාවට නැත්තම් මේ මේ කියන මේ කටයුත්ත ප්‍රමාණවත්වන්නේ නැහැ. ප්‍රමාත් වන්නේ නැති නිසා ඒ එහෙම සකස්සවෙලා තිබෙන්නේ එහෙමත් ධර්මයක් නොතිබුණ සමාජයක් තිබුණ නිසා විය හැකි. දඩේමට මමුල්ලු නව් මත්තැන් පානයට මමුල්ලු නව් හොරකමට මුල්ලු නව් සංහමයක් සංවරයක් නොතිබුණු සමාජයක් තියෙන් න. මුදවා ගැනීමට තමයි භෝජනී මහාසංගරත්ය හාරස්ථානය මුල්පටකගන මේ සමාජය පංචසීලය අට සීලේ දස්සේටයමු කරලා තිබෙන් එකඒ වරදක් නැහැ කලක්තිස්ස අප ඇවිදින් ඉන්නවායගේ නමුත් අපිහිතනව නම් අනත්තලක්කන සූත්‍රයේ සඳහන් පරිදි හැර වෙන විදිහකට තියෙනවා කියලම එක අනත්තලක්න සූත්‍රයේ සහන්න්න මකක්ද කාමරූපාරුහ බවත්ත්‍රය සසරය ඇවිදින්නේ පංචස්කන්ද ආත්ම ෙතු එ ඒ ිදෙන්ට පංචස්කන්දේ ආත්ම දෘ්ටි අත හැල අනාත්ම දර්ශනය පිළිගණඩ වෙනවා. පංචස්තන්දේ අනාත්ම දර්ශනය පිළඳ විග්‍රහයක් මේ ශික්ෂාපද සංවරය තුළ සික්ෂාපද තුළ නෑ. එනම් සිික්ෂපද රකිනික අතහරන්දරමේ යවන මෙ එක වැලක් නෑ කියලා. සිික්ෂා පද සංවරයේ පිහිටන්ඩ වෙනවා අප එක ඉන්න නිසා සම්මත මට්ටමක නමුත් ඒ තුළ මේ බලාපොත්තෙන්න්න වූ මෝක්ෂය සාක්ෂාත් කරීමට අවශ්‍ය, ටිස්ෝත ගමී පටි පදාවව නෑ කියන්නේ එක තමන් තේරුම් ගඩවන. අනිත් අයි වැරදි කියන්න නෙවේ. එතකොට ඔහුන්න පංචේලයන හු න්න දස්වීලයන හුඉන්න පසපදශීලය න න්ොහන්සේ මනත් නම් සාමනයරසිීලය නම් ඒක අතහරි නෑකඉද. නමුත් අර අදහස අතහැරනෝ. මතනවා මත තමයි මේවා. මත කියන එක තෙරුම් මතේ මම බවට පත්වවා කිය මත කොතරම් බරපතල කියනට මත දෙක් අතර ගැටුම තමයි රටවල් දෙක් අතර යුද්ධේ බවට යන්නේ මත දෙකක් අතර ගැට මයි අමුසමයන් අතර හටනක් බවට පත්වෙෙලා දික්කසාදයෙන් කෙළවර වෙන්නේ. එනිසා ඔබේ නෙමේ මේ ගැටුම් සිදුවවෙන්නේ මත දෙකක් අතර මේ තේරුම් ගන්න එගේ මත දෙක් අතර ගටම තේරුම් ගැනීමේදී එන කියන කාරණාවගොට වටහගන්න පුළුවන්න එමනම් අන්න ඒ සක්හා දිති්ටි විචිච්චාස ලබ්බත පරා මාසර කියලා වචනොලින් පෙන්න්නව වූ කාරණාවට අවබෝධ වෙන අනන් ඔබ එතකොටස මන භාවයට පත්වෙනවා එතකොට හු අනාරයනේ ආරය දැන් මොකද වෙන්නේ දැන් ඒ නිසා දැරුම් බරපත ලා කුසල් කරන්න සිදුවෙන් නෑ උපදාාන නිසා තමයි සතරගමට සිදුවෙන් උපාදානෙන් මිදෙන්ට අවශ්‍යයක තේරෙනවා දැන් එනම් අප ඒක කියවෙනවන්න අ බරපත්තලා කොසල කරම උපාදාන කරගන සතේ බවට මැදෙන්ට තින හේතු කරන්න නැපියක තමයි මේ අපාගත වෙන්න කියන්නේ ඇ සෝහන් කියලලා ධහතිකයක් කරන්න බරපත ලක්කුසල් කරන්න දින බලපත්තරයක් නෑේක. ඒ පුද්ගලයා දන්නවා කරන කියන ක්‍රියාවන්ට සිතින්කයන් වචනෙන් තමන් කරන කියන ක්‍රියාවලට අනාගත විපාකාවාරයක්තිය නවායගේ. ඒ අනාගත විපාකාවාරයට බිවකිෙනෙක් න තාකමැති කෙනෙක් තමයි යාරය පුද්ගලයායි කියන්නේ. විශේෂෙන් අපාගත පැත්තට එකට ඔහුට පාපය කියන පැත්ත උපාදානකරගන්න පාපය කියන පැත් ජියනෝපාය ඔසෙන් උදාගට සිද දෙෙන්න්න ඇහුගේ අවබෝධයන සුළුසලු අ කකුසල් සිදවෙන්න පුුවන් නමුත් මවමැරීම පියාමැරීම රහතුන් මැරීම බුදුන්ගේ සේසලීම සංගවේදය සමඟ ආයත් වෙනත් ශාස්තරයකුගේ පාරරිගින් මුවක් මෝක්ෂයක් ලබන්න පුළුවන් කියෙලා ශවාසර නෑ අනි ශස්තර ැදහීමමත් පෙන්නේ බරපතලක් ඔසල කරමයක් කියලා. මොකද මේ මේ සසනු තුලළ පමණක්නම් ශ්‍රමණ භවිේදන සම භවි පත්තෙන්ට අස් ස්කන්ද පංචකයන්ගේ අනාත්මේ පි ගැන්නීමක් ලෝක අනිකු ආගම් බල නැත්්නම් ආගම්මල උගන්න්නන්නේ පුද්ගලයාමුල් කොටගට සංවරයක් නම් මීට වඩ උසස් සංගරයක් කිව ලැබන්නේ නෑ එන තරුගත්ත පුද්ගලයට ඉට වඩා පහත්ති ගැන්නේීම පහලිගැනීම තිය ගමකට යන්න බැඳෙන් දෝනක මක් නෑ අනිසාත්‍ර ද හිමෙන් නිදහස්සෙනවා කියන්නේ යන්නේ එකයි. මෙනි මේ කාරණ අතේරුම් ගත්තම දැන් තම යොහු සසුනට පිවිසි කෙනෙක් බවට පත්වෙෙන්නේ. දැන් මේ කියන ආචනය පුු හිවිති බෑපේදෙන් පොරව අධ්‍යාත්මක සමන භාවයක් ඇඳුම මොක උනත් කමක්නෑ. ඒ ඇඳු මේේ ගී පැවිදිිමත් එහම තියාගන්න එකක් පෙවඳ ගැටලු පලස්්නය කරගන්න ර. එතකට පලවෙනි සමනත් දෙවැනි සමනයක්ක න. කෞද මේ දෙවැනි සමනයයි කියලා කියන්න දෙවැනි සමනයයයි කියලා කියන්නේ කාමරාග ව්‍යාපාද තුනී කරගනම සක්තිදා ගාමභාවයට පත්වී ඒ තුළින් පරලෝගොස් තවත් එක්වතාාවටඩා උපදිින් ඇති දැනට අධ්‍යාත්මක දියුණු කරගත්ත කෙනාට. අන්න දැන් තේරෙන්ඩ ඕන කාමරාග ව්‍යාපාද පාලනය කරගන්න පුතජ්ජන පුද්ගලයාට තේරෙන්ෙ නෑ ඔහු මරාග ඉටු කරගන්න අව්‍යාපාද ඉටු කරගන්න එක ලෝබයෙන් කටයුතු කරනවා අදවේශෙන් කටයුතු කරනවා අරමුණේ ආසාවන් ඉටු කරගන්න යන කෙනෙක්තමයි ුතක් ජැනය කේලක තැන තේරුම් ගත්ත පුද්ගලට ෝක ජීවත්වයෙනකට පස්දුර තිබෙන පස්දර හමුව පස්දරෙන් අදාළ දේවල් හමුවන විට තමන්ගේ චිත්ත සන්තානය ඇතුළත මින් පර එකතු කරගන තිබෙන් නවූ කාමරාග ව්‍යපාද හෙවත් උපන්නාකුසල් මතු වේ හිතට. මොනවිදකින්ත් හහා ගන්නබ තමයි අම්ුසිදයක් සතඇතුල සඟගවාගල තිබෙනවන ඒ වගේ දෘෂ්ටියක් මත ගැටනකටඒ තමයි. කීරෝ කුරුක්කෝම සූත්‍රයේ පැහැදිලි කරමින් මමවට මතක් කළේ අවුදු පහලවක් එතට වැඩුණු ගහක කරිතියෙන බව පේන්නේෙ නෑ ටෙියක්ර හයිබලටුව හයිපලිම හදල තින කියරනවගේ උදහරන පෙළල තියන්නේෙ එකයි. තමන් හදාගත්ත රූපකාය සබද්ද කාේ ගදකාේ ර කාේ පොට්ටබ් කාේ දම්ම කාම නැත්තන් රූපතන්න බ්ද තන්හා ගද තන්න රත්නා පොට්ටබ තන්හා දම තන්න පදදින ඒක මේ බාහිර ලෝකෙ තියෙනදයක් න ඒ එක බාහිර ලෝකය වරදක් නෙවෙයි. ාහිර ලෝක අපට වර්තමානයේ ගැටෙන් අදුරගණ්ඩමික අවශ්‍යයයි නමුත් මේ එන්න කොට සපවිසින් ආරයභාවිට පත්වෙන් නිස්සල්ල හදාගත්ත දුරුවලකම දැ මේ දුරුවලකමට මින් එ හාට යන්ඩයි දෙ ඇතිකෙනා තමයි මේ පටිසෝත ගාමී කියල ඔය සෝවාන් පුද්ලයා එතනින් එහාටෝ සෝතයට නැත්තං උපදානුවමින් ප්‍රතරේ පැවැත්මට හේතු ඉතුරු කරන්න ඇතුව පවැත්මට හතු අවසන් කරන කෙනෙක්ේ නවා එකකයි පටිසෝත ගාමී කියය එ සෝන් පුද්දලයාගේ භාවනාව යනු කාමරාග ව්‍යාපාදතුනී කිරීම නේද සවන් පුද්ගලගේ බභාවයනකටහෙනම් පස්දරට මහ දිලා ඉද්‍රී භාවන සෝත්‍රය සඳහන් පරදිී පදන්න රලා. මොනද උපදින්නි කෙලබලගන් උපන්නම් කාවිතක්තා උපන්නම් ්‍යාපාදවි තක්කා උපන්නම් වෙහින්සාවිතක්කා. මේ තුන උපදින අවස්ථාවකද ඇහෙන්ද කනද නසෙන්ද දිවෙද කයන්ද මන සිින්දරින්දැරනට උපන් කියනකේ තේරු මාර ගැටනකොට අතීතය හේතු නිසා හටගත් තැන් පෘතජන පුද්ගලයා එක මමත්තෙන් අරගන ප්‍රතික්‍රා දක් ප්ඩයමින් ප්‍රශ්නය දෞදුරට දිංගස්සගන්නවා ඔුල් කරගන්නවා අන්න ප්‍රමාධී පුද්ගලයාගේ කියා කලාපය තැන් මේක කරන්න ඉඩ දෙ නෑ මේ ශ්‍රමණ භාවිට පත් ච්චිනාට ඔහුදන්නවා සසරට හේතු තැබුවත් සසර ගමන අනාගතය තමන් විපාක විදින්ට හේතු ඉතුර හතමම්මයි හදාගන්න කියලා. නිසා අහුට ඕන නිමා කරන්න. එනම් තුනීකිරීමේ ග්‍රාමාර්ගයට වෙනම අර්මුණක් දන්න ඕන කියෙ හිතනවාද. ඔය අරමුණක් වටල සම්සුනන් සසාමාධියයෙන් ඉන්න මාර්ගඵලලා විත්තිට පෙරස් පෙරතුව තිබෙන්ෙනා වූ භාවනාවයි අරමුණෙන් අරමුණට විදර්ශනාකිරීම තුලින් හේතු ඉතුරුණු කරමින් අවසන් කරන භාවනාව යතර වෙනසමකයි අරක අරමුණක් එට නොදී සංස සමාධියක ඉන්න එක මේක අරමුණු එඩ ඇරලා හසුනොවී අවසන් කරන එක. එක සීල සූත්‍රයෙන් අරගත්තුත් කොමොද පෙන්න්නන්නේ ඉමේ පංචුපාදානක් අන්දේ අනිච්චත දුක්කතව වනත් ොය නි සෝමාර් දැන් ඊට පස්සෙ ආරය පුද්ගලයටටත් නැත්තන් ෝවාන් පුද්ගලයායටත් චිපාදනස්කන්ද පහල වෙන වාහෙන් ගැටිනගොට නත් ප්‍රජනපුද ගෙල පංචිපාදනස්කන්දය නිස්සුකාත් වයන් අරගනින් බවගාමිත්තේ පැත්තට නවා ප්‍රමාාද වෙනවා අන්න මොහුටත් පැවරණ කාර භාරය. ඒ පාර යන්න ඉඩනෑ නැවතනවත් නවතනයවත් නවතනයවත් පස් දුරට ගැින කාරණ නිසා තමන්ගේ චිත්තතා ්‍යන්ත්‍රයේ සැඟවීතිබෙන් නව දේල් එන්න රලා නාගත පලයක් උපද නැතිආකාරයට නිමා කරන්නට ඔහු මේ වර්තමාන මොහොත ප්‍රෝජන්ට ගන්නවා. වර්තමාන මොහොතට වෙලාවක් තැනක් දවලක් රයක් නෑ ස්ටිපුරස ගෙහි පැදි බේදයක් නෑ ඔක්කොටම වලංගු නැත්තෙ හිඳද විතරයි. අනිත් හැම ොහොතේ දීම තමන්ට අදාළ මේ කටයුතු කරන විට මේ බාහිරත් හේතු මුල්කට ගෙන පස්දොරින්ම මේ සැඟවුන මාරයයාය එන්න පුළුවන් කාමරාග්‍යපාද උපදිනක් ඇන මාරයයා උපාදාාන කරගත්තදේවාද දැම් මේ කාමරාග්‍යාපාදවලට හසුී ගහගන්න වෙනගන්න කපාගන්න කොටා ගන්න එක ට කරන්න යනවා කියන්න මාරයට රජය වෙනවා. එක වචනක පෙන්නනවා කඳුළු සලමින් ධාඩියදාගන බ්‍රහ්මචරය පුරනවා කියමේ අවස්ථාවට ඒකැන්නේ ඒ පාරි අන්ඩරෝධී ඉවසනවා ඒ නිමා කරන්න කල්පනා කරනවා ට එෙම නම් තමන් භාවිතා කරන ආකාරයට මේ කාමරාගව්‍යාපාද තුනීකිරීම තමයි තමන්ගේ අනිකුත් මාතෘත්තේ පේතෘත්තේ භික්ෂුත්තය හ විධ කාරණ කටයුතු බාහිරයට පේන්ඩ කරන එක තුළ ඇතුළත කාරණයක ඔය පිළිවෙත් පරනවා කියන්නේ ඒයි දැ එතකොට ඒකෙදී වැටහෙන් ඕන මෙමයිනම් තමන් යම්කිසි රෝභය අදේශයක් වගකරගත් පුද්ගලෙක් නම් ඒක එ විට හිතෙන බලවත්කමනි සායක ඉටුකරගන්නඩයි ්‍රත්්ජන පුදගලා ලබ තැන් මේමාර්ග යන පුද්ගලයාටත් මේ මෙතරම් නැතත් එන්න පුළුවනිමක. ආවටහුට පෙර පරිදි අවි අතට ගන්න වචනය පාවිච්චි කරන්න ප්‍රතික්‍රියා දක්වන්නේයන්නට ඔහුගේ හිට ඉටද දෙන්නෙනෑ තුනී වෙනකොට එෙන එකතිවෙන්න වු දැවිලි ඇැවිි අඩුබව එරෙන් ඕන. මෙතන වෙන්න කෙලෙස් නැසෙන එක. එ කෙලෙස් නැසෙනකට තිබෙන්න්න වු ශන්තසුවයේ තමයි අවයිදි සුවය කියලා කියන්. එකවය උපද වගන්න සුවයයක් නෙමී ගීතයක් රසවිඳෙන සුවේ වගේ ආහාරයක් රසවිදිෙනසුගේ වගේ අරමුණක් රසවිඳනය එකක් නෙමි. අ තුනී වන්නකොටම ඇති තත්වයක් හම්මුවනවා. කට තවදුරුටත් ඔහොට මේ තත්වය පරිපූර්ණ කර ගැනීමේ උත්හයක් වීරයක් පවතිනවා ඉද්‍රියයටයන් එබඳ පුද්ගලයකටමගියොත් තවත් එකවතාවක් ඔමේ හඋපද නිතුරටට කරගන්න කියලක්ේනවා. ඔොන උපතින්ම සමහරය යම් පැතිවලට මාජෙන් යොමු කලත් ඒ පැත්තට නොයා මේගේ පැතිවලට හොයනගහි කරුණු තේරුම්ගන්න අය ඉදිරියේද මේ තමන් දියුණුරගත තත්ත්ට ඒවා කලක් කියයනකොට.ඒ ඔහුටඒ බුරුද්දුගත්ත පුරුද්දෙන් එහාට වැරදි පැත්තට යන්න හොට පෙළවෙනෑ හුගේ ශක්තිය විසින් ඔහුට මුලින් ඇසර නිසා යම් කරු පුරු වෙලාතිව නවනත් කලක් යනකට ඒ නිස්සා රත්තේ ෙල්ලා රහිටු තැනටේ එක කියවෙ නෑ සියලුම දෙනා කාමරාග ව්‍යාපාද තුනී කරගන මේ ගොස් එකතාවක් උහදින් දෝන කියනෙක්. මිය ගියොත් පෙන්නන්නේ සකුද්දක් ගාමි පුද්ගලයා. දැන් දෙවිනිසවමනියාගේ භූමිකාව කතා කලා තුන්ගනිසමනිියයාගේ භූමිකාවටය නවා අපේ. තවදරටත් මේ ස්කන්ධ පංචක අනිදදුක් කානාත්මයට නැත්තම් මුහුණ දෙදමින් පත්වරට මහුණ දෙමින් මේ කාමරාග ව්‍යපාදො ඉතිරි කොටස එන්නකොට. තුනී කිරීම ඉට පස්සේ විනාශ කිරීම එතකට කාලක් යන්න පුළුවන්නේ සඳහා එතකට මේ ආය මාර්ගයේ දී ස්කන්ධ පංචික යන දුක්කාානාත්මසෙන් බැලීම තම සෝවාන් පුද්ගලයාගේ සකෘදදාගය පුද්ලයාගේ අනාගම ද්ලගගේ බවාවවෙලා සර සූතරට අනුව ගත්තක් මේ කාමරාග ව්‍යාද තුනී කිරීම අනුව ගත්ත පහනකීන සංඥාලි පෙන්වා උපන්න එක වෙනද පෙළ පෙර පරිදි මමත්තයෙන් අරන ප්‍රතික්‍රා දක් කොලා ජයග්‍රහණය කරටයන් නැතුව ඒකන කාරණාවට පෙන්නන්නේ අධවාසේති න්පජහති නවිනෝදී ති නභ්‍යාන්තිකරවති නානභාවං ගමේති කියලා එම පදය අත්‍රිපිට කියනෑ මක හදලයි කියන්නේ කරන්ඩව වන දවශසෙන් පෙන ලතින නදිවාසේති න අධවාසේදී පිළිගන්න එපා පජහති ාමිතරක ෝ ්‍යාද ර්කගේ නැත්තමම් විහිශසා විතර්ගේ ොබ ෝදේ මහේ බැහැ කරන්න. එවගේ මේ ඒයා නිද්දුක් කානත් මසම් බලන්න විනෝදේතිී. ඉදිරියට නොත බන්් අවසන් කරල් ඉවර කරන්න. ඉවර කරන්න ඕන කොහොමද අනාගත ප්‍රතිසන්ධයක් අනගල පලයක් උපදන්ට හේතුවක්කවත් උපාන නොවී අවසං කරනට කේනවා අනභාවන් ගමේති. මේනේ බුදුන් වහන්සේගේ ප්‍රතිපදාව. නාදදිවාසේති පාහති විනෝදීති ්‍රන්තිකරරිත්තිය අන භවංගම තිතමයි විදර්ශන වැඩීමේදී සිදුවන්නේ මතකට බාගන්න දැ තැ ඔහු පංචෝරම් භාගයන් සංගෝජනාන පරික්කයා ඕපපාතිකෝ හෝති තත්ව පරණි ්බායි එහෙම පාරකොත්ති විල තියනවා. අනාගාමි පුද්ගලයාට කාමරාග ව්‍යාපා දැන තිනිසා කාමලෝකය උපදිින්ට හේෙතුන්නේෑ. නමු අන්න ඔය බඹතල කියනවල තියෙනවා සුද්දවාස කියලා පැත්තක්. සුද්දවාස බමතල වල තමයි එහොට උපදින්න වෙන්නේ. හැබැයි තත්ත පරණි බයි එතන ඊට පස්සේ දැන් ඔය ලෝබ දේශ කියන දෙක තුරුණී වෙලානි කාමරාගයාව නැත්නෑනේ. එවිට ස්කන්ධ පංචක අනාත් මේ සොයංක්‍රියෝ සිදුවමින් කවදහෝ දවසක ස්කන්ද පංචක නිවී යාම කියන එක සිදුවෙන ඇරුණු හමඒ තත්ත් පර නිබ්බයි පදේ තුළ ඉතුරු සංගෝජන පහ කඩලනිවන් දකිනවා කියලා නෑන. එවමින් සමාජීගන ගන්ධඕුණු දේවාල් පොතපතිෙන් පාඩ කලාට පාඩන් කරන ලීවාට ප්‍රායෝගි ගමන් මගේද වෙන්්ඩෝන දේවල් මොකදද කියලා තේර වඩ වෙන ඒ හැබැයි එහෙම ගියොත් කෙනෙක් අනාගාමි පුද්ගලෙක් වසෙන් ජීවිතය අවසානය සමුගන්න සිදුවනත් තැනර චිත්ත ගහතිතුමා පවා පැහැදිි කරලා ති වෙන්නේ බුදුන් වහන්සේ වැඩ සිටේද මවමිය ියොත් මේ කාමලොක බදට තියන හතු මගේ ලග නෑ කියලා උන්වහස දේශනා කකරයි කියලා. නවත් එතෙන්ට යන්න කියලත් නෑ අනක හොඳයි කියලත් නෑ. අපිට ඒරුම්ගඩ. තව වන අද තියන්නේ. කාමරාග ව්‍යපාදලින් තුනි වනේ ලෝබ දේ නම් තවියිතුරුවෙන්න්නවන මොහ තර ේරුම් ගන්ඩන මේ මහ කියන වෙනම කක්ටමේ ලෝබ සමග මෝහ දේස සමග මෝහ ලෝබ සග මෝහ කියැනෙකට කියනවා කාමරාග දෙ සමගොහො කියන ව්‍යාපාද එ මොහ කියනකේ තේරුම ලෝබේ නැත්තං කාමය ම කියන හැඟීම දේසේ මම කියන හැඟීම. ඒ දෙක නැසුන හම ඒ ම හැඟීමෙන් නැතිවුණට තව ඉන්නහාට තියෙන මමක් තිනාව පුංචි හයා වැ ත්‍ර පරිහරණ කකිර ිතරුම් ගන්නන නාගම සහත් අතරතිබවෙන්නේ හ ඒ විදර්ශනාමාර්ගය යන පුද්ගලයාට එනිසා බෞද්ධන් ධර්මයතේරුම් අරන විදර්ශනාමාර්ගය අන්ත වන විදර්ශනමාර්යයක් තිබුන් නැති සමාජයේ වෙනත් භාාවනාවක් පෞච්චි කරල කලිස් යට පපත් කරල මේ නිීවාර්ණටික මේ සංගෝජන පහ වෙනුවට මේ නැසු නනෙවේ අර සංගෝජනට අහු වෙනවා උද්දම්බාගේ උඩබාග කියන්නේ කන මේ පහ නැතිවනෙවෙ යටපත් කළා යටපත් කළ නිසා ඊළඟ එන්න සමාධයට අහු වෙනවා එතුක ඒ උපදින සමාධයක්කය කොහුට. කාමලෝකයේ දී කාමරාගව්‍යාපාද මවනවා වගේ රූපිවිද්‍යානයට හු හමාරි ආනාරය පුද්ගලය ඒකහගේ මම් බවට පත් නවා ඒකහු නිවන වසෙන් සලකනවා ඒක රූපරාග රූපරා මානුදච්ා ද්‍යා පහමණ ඔබ පාඩන් කරන්න හිටියට එක තිබෙන්නේ ඒ රූපා වච්චර ්‍යානය මාන උද්දච්චා විද්‍යා ඒකතුළ මානක් තිේන උදචක්ත්තියන එකතු දුරු ඕන විද්‍යාවක්යේ. එ සංෝජනය උද්දම්භාගියඒක මේක උපදවාගන මේයගේ පුද්ගලයාට සංහෝජන හතරතති නො හතර ඉන්න හෝ උපදවාගත්තේ ඇැයි විදර්ශනාව තේරු ත්ත නැතු කැලෙට ගන් කෙස් යටටපත්කිරීම තු දිිට දම් සුක විර සසාන්ත විහරණයට නිවන කියලා හිතපු නිසා දිිට දම්ම සුක විහරණයේ සාන්තවයි ඒ සාාන්ත බව සහ නිවීමේ සාාන්ත බව බැලුහම සමානයි වෙන සක්නෑ නවත් අර්කෙස් යටටපත්වීමේ සාන්ත බව අර්ග මේක කෙස් නැසීම ාන්ත බව ඉතා දිට්ටදම් සාන්ත විහිරණ බුදුන් වහන්සේ අනුමත කලේ හෝ පිළිගත්තෙ නැෑ උන්වහන්සේ ඊට හාගේ විහරණයක් දේශනා කලායකට කියන්නේ සංසිදීමෙන් වාසය කිරීම සල්ලේක විහරණය ැංසිදි නින් වාසේකනොට උපදි න නොත්තර යටටපත් කරලා සයකනොට උපදිනවා එකතමා විෙනස. එමනම් මේ පොතපත උගන්නපු අතිසංකීර්ණ වූ දසසංගෝජන ප්‍රහීණ කිරීමේ නිවන් මග වෙනුවට ඉට වඩා පසු මගක් තිබිට ගෙතුර තිබෙන. රක ප්‍රතික්ෂේ පකිරීමක්හෝ එක විච්චන කිරීමක්න මේ ඇත්ත පිගැනීම. ගොහොම මේ සමාජත අආද දන්න දැ ම මේ සූත්‍රය තුළ කියන්නා දන්න මේ සරණ භහාවේ නැතිවනේ වෙන්න මේ මොකක් හරි වැරදක් නිසා කියලාන්නේෙ. නැතම් මේ ස්‍රමණ භාව නැති වෙන්න බෑ අපට සිංහනාද කරන්න පුළුවන් වඩුව. එනිසා මේ උද්ධම්භාගය සංහෝජන දේශනා කරලාතිනය අපිට නෙවී. එදා සමාජයේ ඉතා සමාජයේ ගී සමාජයට අමතරව වනන්තරගත සමාජයතම උද්දම්භග සංහෝජන පහන් හතරකට බැඳුණනා හිටිය පහට බැදනා කවරුත් තියන එකන වචන තේරුම් ග්ඩ ත්හ කරන්න. රූපවචර ්‍යානය කලක් ඉන්නකට ඒකත් නිවන නෙවෙයි කියලා තේරුුණ අයි ගොල්වොන්ට ඊට එහාගේ සමාජයට අහුනායක රූප වචර කියයනවා. දැන් ආයත් සංයෝජනයක් අරූපරාග මානුද්දච්චා විද්‍යා එට කඩන්න තිෙන්නේ එක බැදිලයින් ඒකින් අය මේවා කඩන්ට වරුනෑ එතමන්ට තියෙයි කඩ ටඕන එහිදි මේේ කළඩ්ටුවන මේ බැදදිලන්න පුද් දෙලකට ුදුන්හසේ අමනුත් තමන්ගේ සංහෝජන මේකයිකර තේරුම් අගන ඒකයා විදර්ශනාවට ලගඩුව. ශූපීද්‍යාන ලාබයා රූපීද්‍යානයේ විදර්සනාවට නගඩඕන රපීද්‍යයාන ලාබයා රුපී ද්‍යන දර්ශන ගන්ටන අපි අපි පචද අරයංගන්ෙන් අරමුණු කාමරාග ව්‍යාපාද ලෝබදේශමෝ අරමුණු ව ඒක විදර්සනාවට නගන්ඩඕ. අපට තියෙන එක දැන් මේ පිළිබඳ ඉගියක් තිබෙන වදල පිටකේ මොක දරා අප ඉගෙන ගත් සමාජයේ මේ මතය තුළ තමයි ඒ පැව දිස්ටිපස බහෝ දෙනෙක් ඉන්න සංගෝජන දහයක් මතියෙනවා දහයිම කඩන්්ඩවන සතර ගම කළෙවර කරන්නට ඇයි ඔබ සංගෝජන පදේ ගන හිතුව නැත්තේ බැඳෙන දෙයක්න වැරදියාකාරයෙන් ගැනීමෙන් තමයි බැඳන්නේ ස්කන්ද පංචකයටට එනද කාමරාගවී ආපාද එක ගැනගීමෙන් තමයි ඒ සක්කාඇදිච්චි වෙන්නේ.ඒවගේ රූපී ධ්‍යානයක් ඇවිදින් ඒක මමකොට ගත්තොත් තමයිඒ එක සංහෝජනයක් වෙන්නේ එකට රූප රූපාචර ධ්‍යානයක් ඔබදදාගත්තොත් ඒවාර රදි පාරගහි එකට බැඳනවා බැඳෙන් දෝන කඩන්ට බැඳෙන් ඕෝන කඩ්ඩ කියෙ තේරුමි ඔක්කම බැඳර කඩ් ඕන කියනකෙ ලබ හිතෙනවාද සවන්ධෙන් ඔබකින්ම මහන්නේ දුුනටක කඩගන්න කියන රු බැදිල කඩ්ඩ කිය බුදුරජාණන්හන් දේන කරන්නන්නේ නෑ. බැඳුනාඒ හිටිය අය කාලේ ඒයට ඒ කඩන්න ඕන එනිසා අපි මේ සංෝජන කියන පදී තේරුගන්න ඕන එ අරම නක් කාමාරමුණ හරි රපද්‍යානරුණ හරි අරුපද්‍යාන අරුණන හරි මත්තයෙන් ගත්හම එක කාමාර වුණත් පංචුපාදාානස්කන්දය රූපිද්‍යානයත් පංචුපාදාානස්කන්දයේ රපිද්‍යානත් පංචුපාදානස්කන්දයේ පංචපාදදානස්කන්දය නම් මකද එන්න මත්තෙන් රං නිසා බවයට බැඳෙනවා සසරට බැඳන. එනම් අපට මේ අග පහගන්න ධර්මය හොයානයානයට හා ොකු රක් ෝ කරදරයක් තියෙන් හතුවක් නෑ ඔබ දැංඉන්න ලක කාමරාගු්‍යපාද තුනී කර යනකටඔටය අරමුණට ඇලීමෙන් මතේ හැදෙනව කියලා තේරුණනා නං ඉටහා පැත්තට මොන අරමුණනක් කාවත් රූප සබ්ද ගන්දරසට එහා සුන්ද අරමුණු වෙනවායිතකොට සංසිත සන්තුන කර ගත්තායට ලස්සන ඥාන ධ්‍යන මාලිගා බුදුවරු දෙවවරු සුන්දරලෙස පේන්න පොළුව. මහ හමුවෙලා තින වර්තමාන සමාජයේ මේ වගේ දේල්දය බලං ඉන්න ලස්සනයි සුන්දරයි කියලා. නමුත් මේ සැම දෙයක් මෙන්න සිතට කිය තේරු ගත්තා මේ සිත එනදේවල්ල සුන්දරසුන්දර බෑයරුම අරමුණමක් නැහැමේ තමන් සුන්දර අ සුන්දර කරගත්තට. සුන්දර සුන්දර ොක් පත් මේ න්තිට උපේෙක් සාවිතරයි. අරමුණක් විතරයි. එ ඊටහට මොතරන් සුන්දර දේල්ලාවතේ ලස්සනයි කිය ඇලෙෙන් ගන්න නම් සිට ඇලන ස්තට හ තියනදයක් නවේ තම අනුවෝ ුබ්බංගම දම්මාක් කියන පදී තේරුම කියන එක ඔබට තේරුම් ගන්න පුළුවන්ගයි. එම නම් මේ කරුණුණේදී මේ අනාගාමි සහරහත් අතර මෙලෝ වසෙන්ජීවත්වෙනකොට. අන්න හතරනි ශ්‍රමණය පහලුවෙන් නැත්තේ එතැන තවදුරටත් යම්ගකිසි පුද්ගලයකුට මේ අනාගමිත්‍යය තුළ කාමරාගව ආපාදැනැති වුුණට මෝහයක් නැත්තම් මත්තයක් තියෙන නිසා ඒක තමයි සීල සූත්‍රයේ වනාගමි පුද්දලයමකද කරන්න ඕෝන ත්‍රුපරාග රපරග මනුත්තච්ච කටරහත්තෙන් ඕන කියරනඒ මේ පංචුපාදානක් කන්දේ අනිත් දූකානත්මතෝ ඒ තවත් තියෙන දෙයක් එන්නේ පංචුපාදානස්කන්දයට ඒත් පංචුපාදානස්කන්දෙට එන්නර උප්පන්නන්නේ තබපු දේවල් උපන්නාක සල්තමයි එන්නේ දැන් මේ කියන තත්වන් හිදී මොකද වෙන්න අර අසංකත කියල කතා කරන්නවු සංසුන්ස්වභාවේ ප්‍රථ්‍යක්ෂභාව එන්න දියුණු වෙනවාදියු වැඩිදුණු වෙනවා. අවසානයට එතකොට කියනවා තින්නෝ පරතටගේ පාරගතෝ පරතට ගියවූ තරණය කළව් තලේ තිට්ටෝ බ්‍රහ්මණෝ කෙලොක් කතා කරනවා. ඒ සිව්වෙනිස්්‍රමනය. එතකොට මේ ශ්‍රමණයෝ හතර දෙනා ඉන්නේ බුදුසසනුතල විතරයි එහෙම සිංහනාද කරන්න කියලා බුදු හාමුදුරුව අධාරනෝ. දැන් ඔබට තේරෙනවාද වෙනත් සමයන් වල මේක නැතිවෙන්න්නේ හේතු අන්න එහෙම අප සමයන් ගැෙන බලන් තෝද. ඒ සමයන් ගැන ඔ ජීවිතය අරමණින් අර්මට විද්‍ය්‍රහ කරන්නේ නෑ ජීවිතය මේ එකක් කොට ගන්න ඒක සිතකයි කරල දෙකොට වෙදන්නන්නේ පුද්දලෙ එක්කොට ගන්නේ. ආත්මයක් දීවිතය ආත්මයක් තියෙන කියලා ගන්න ආත්මේ හා යනෙ එකක් වසින් සලකන්න. ඉද මේ ලෝකයේ දර්ශන අතර ස්කන්ධ පංචකේ ආත්මය විග්‍රහකිරීම බදුන්වහන්සේගේ වැඩක් ආත්මයේ දුෂ්ටි වැරැද්ද අනාත්මයට පත්කිරීම උන්වහන්සේගේ මාර්ග. අපි පිළිගණඩ ඕනදේ. ආත්මේදී තමයි පැත්මසිුවෙන අනාත්මේ දී නවැත්ම ආරම්භවෙනවා. ස්කන්ධ පංචකේ අනාත්මේ ආරම්භෙන්න්න සෝවාන් සිට හත් දක්වා තමයි අනාත්මය ප්‍රියාත්තක වෙන්. ඊට මෙහා පැත්ත කොහ ීවත්වනත් ක්ෂප පත් ස්කන්ද පංචකේ ආත්මය තුළ ගමයි ජීවත්තයෙන්න්නේ මේ කාරණ තේරුම් ගන්න පුළුවන් දන එම නම් අපේ බලාපරොත්තු ආයෙත් මේ බැසුණු සද්හම් කොටස් නැතම් අරෝවරදා වටාගත් සහම් කොටස්. නිරෝල් කරගන තේරුම් ගැනීම තුළ අන්න මතක්ර මේ ශ්‍රණය ස්ටපරසගහි පැදි බේදේන්තර ඕොතනක් හලන්න ම. අන්නේ සවනය පහල න සවනීන්ගේ ලෝක ඊට පස්සෙම කදන්නවාද. යද පවතින්නාව හොර පුරුව වංචාව තක් කඩිකම් ආදීමේ මි්‍යාජීව සියල්ල උුන්ගෙන් බැහරවෙනවා එමයි රටක් හැදන්නේ. එනිසා ඒ තත්ත්යට පත්වෙලා බලන්ඳවට මේ වංචික දෙවල් කරන්න පුළුවන්ද කියලා තමන්ට අවංක වෙඩෙහි තෙනෙ හෙමයි. මෙ මාර්ග තේරුම් ගැනීමට අවශ්‍ය කරු තේරුම් ැීමට මෙම කරුණු පැහලිකිීම හේතුවාසනාවේ වායතින සුභාශෂනය කරමින් ම තර්මාණු ශසනාව මෙතකින් අවසන් කරු ලබනෝ න්ද බටකැත්තර නිියවසිටි දෙකෙහි පදිංච සෝමරත්න රත්මයක මහතා සහ ආරේ ගුණාර්ධන මහත්ම යන දෙමව්පියන් සහ දදු දරුවන් ඥාතින් නසල්වාසින් හිතතුන් විසින් මෙම ධර්මදානය සඳහා දායකත්වය දරා ඇත. අර්මුණක් ලෙස දෙපාර්සයම පරලො සැපත් ජියල් රත්නායකපියාණන් මේරි විජයනායක ජවධන මෑණියන් යටතියන විධානාලච්චිගේ සයනාවත මැනියන් නිලා ප්‍රේමවති ත්නායක සහෝදරිය ලි ්‍රත්මයක ඥාතිස හහිරා. ඇතුළු දෙපාර්සුවම සංසාරගත සියල්ම ඥාතීන්ට මේ පින් අනෝදන් වී සතරදුක් කළලවර වේවා යන්නයි. සුජිවත්ත සිට නව් ඩේ ගුණාර්ද ාට රෝගීස්ව පත් ාව ල චර ජීවන සැලසේවා ප ශක්තිය ධර්මදේශක ස්වාමන් වහන්ස ෝගීස් හවේ. පත් ාවි ලබී චර ජවිවනි සැසේවා පැතුබෝධිින් නිවන්ස්ුලබින්ම් පිසමේ පින් හේතුවේවා මෙමපුුණ කර්ම අප පවුලි සියල් දෙනා ඇතුළ මීට දායකත්ය දරු ඥාතීන් අසල්වාසින් හිතුවතුන් සියල්ුගේ සිතවතුන්ගේ සියල් බලාපොත්තු ඉටවී අමාමහ නිවන්ස සොපිනිිස හේතුවේයි. ඔන්ගේ අනුග්‍රහ බෞතුන්ගේ ප්‍රර්ථනය ර ගන් න් හතු ර් න ර න හ ව න් න් හම මත් බ ාර් ස රන්න න හම ටමත් ර නන්න. බලාපොරත්තු ඉටිරන රෝග පිඩාක් දුරගන මේ දහම් කරම තෙරුම් ගැනීමතුින් කරමක් ෂේකිරීමේ මාර්ගගේයට ප්‍රශ්්‍රීමතුලින් ලොබදේශ මහසෂයකොට ලබන්ඩෝන සැනසී මෙහවත් උතුම් නිවන්සුවෙන් සැනසන්නට හේතු වාසනාවේ වායි සාදු කියලා පලාාර්ථනා කරගන්න සබ්හිිතයෝයි ව්‍යන්තු, සබ් රෝගෝ විනස්සතු, මාතේ බවත් අන්තරායෝ සුකීදී ගායුකෝ බව හැම දෙනාටම තෙරුවන් සරණයි. मोहखयो निभानम्